මාතීෂ පතිරණ කියන්නේ මේ වෙද්දි සුපිරි තරුවා. ඔහුට තියෙන ජනප්‍රියත්වය ගැන ඇත්තටම අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. විශේෂයෙන්ම ඉන්දියාවේ මාතීෂ කියන්නේ උන්මාදයක්. පසුගිය දවස්වල පැවති තරඟාවලි තුලදී මාතීෂ පතිරණ කියන්නේ ඉහළ දක්ෂතා අතරට එක්ුණු තිබුණු අඩුපාඩු මගහරවා ගනිමින් ඉතා ඉහළ දක්ෂතාවයක් පෙන්නපු ක්‍රීඩකයෙක්. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මේ ලෝක ප්‍රකට ක්‍රීඩකයා ගැන ඔබ නොදත් කරුණු 10ක් පිළිබඳවයි. ඔහුගේ ළමා කාලය විනෝදාංශ වගේම ඔහුගේ පෞද්ගලික ජීවිතයේ ඇතැම් කරුණු ගැන අපි අද කතා කරමු. ආසනත් මිලියන ගානක views තියෙන YouTube, TikTok, Facebook page එකක් හදාගන්න. එහෙනම් අවුරුදු ගානකට හරියන්න මෙන්න අපෙන් copyright free short video 50,000ක්ම. ඒ වගේම ලක්ෂ ගානක stock video, images, sound pack තුනක් නොමිලේ. වැඩි විස්තර සඳහා අමතන්න 0744077176. අංක 10. මාතීෂගේ පවුල් පසුබිම සහ ක්‍රිකට් ආරම්භය. 2002 වර්ෂයේ දෙසැම්බර් 18 වෙනිදා වැඩිමහල් සහෝදරයන් දෙදෙනෙකුගේ එකම සහෝදරයා ලෙස මෙලොව එළිය දකින මාතීෂගේ උපන් ගම බවට පත් උනේ මහනුවර දිස්ත්‍රික්කයයි. මාතීෂගේ පියාවන අනුර තෙන්නකෝන් මහතා මහනුවර දිස්ත්‍රික්කයේ ව්‍යාපාරිකයෙක් විදිහට තමයි කටයුතු කරලා තියෙන්නේ. මාතීෂගේ වැඩිමහල් සහෝදරයන් වන විශ්මිකා පතිරණ මේ වන විට කැලණිය විශ්වවිද්‍යාලයේ සහාය කථිකාචාර්යවරියක් ලෙස සේවය කරනවා. මාතීෂගේ දෙවන සහෝදරිය තරින්දි පතිරණ මෘදුකාංග ඉංජිනේරුවරියක් වෙන්න ඉගෙන ගනිමින් තමයි ඉන්නේ. මේව තමයි මාතීෂගේ පවුලේ විස්තර. මාතීෂගේ පළමු පාසල බවට පත්වෙන්නේ දොඩන්වල ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයයි. ඉන්පසුව මාතීෂ රණබිම රාජකීය විද්‍යාලයට ඇතුළත් වෙන්නේ පහ වසර ශිෂ්‍යත්ව විභාගය ඉහළින්ම සමත් වෙමින්. එතෙන් සිට තමයි ඔහුගේ ක්‍රිකට් ගමන ආරම්භ වෙන්නේ. මොකද දොඩන්වල ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩාව තිබුණේ නැහැ. රණබිම රාජකීය විද්‍යාලයේ වයස අවුරුදු 13න් 15 සහ වයස අවුරුදු 15න් 15 කණ්ඩායම්වල ප්‍රතිකරණයට වැඩි බරක් දෙමින් ක්‍රීඩා කළ මාතීෂ ක්‍රමයෙන් වේග පන්දු යවන්නෙක් බවට පරිවර්තනය වුණේ ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්වේ තිබෙන සුවිශේෂී බව සහ එයට තිබුණු ආශාව නිසායි. පාසල් මට්ටමේදී උනත් පැයට කිලෝමීටර් 135කට ආසන්න වේගයකින් පන්දු යැවීමේ හැකියාව මාතීෂ සතුව පැවතුණා. අංක 9. මාතීෂගේ සුපිරි හැකියාව. මාතීෂ කුඩා කාලයේ ඉඳන්ම තරමක් දඟ ළමෙක්. එදින ඔහුගේ මව සහ පියාට ඕන වෙලා තිබුණේ ඔහුව අධ්‍යාපනයෙන් ඉහළ තැනකට අරන් ගිහින් ගුවන් නියමුවෙක් කරන්නටයි. ඒත් මාතීෂගේ වැඩේම පොඩි කාලේ ඉඳන්ම බැට් එකයි බෝලේයි අරගෙන ක්‍රිකට් ගහන එක. දවසක් මාතීෂගේ මව ඔහුගේ බැට් එක කඩලා පුච්චලා. ඊට පස්සේ දවසක් මාතීෂ කරලා තියෙන්නේ ගෙදර තිබ්බ ලෑලි කෑල්ලක් අරගෙන උඩ තට්ටුවට ගිහින් ගල් උඩ දදා ලෑලි කෑල්ලෙන් ගගහා හිටපු එකයි. කොහොම හරි ඈතින් තිබ්බ ගෙදරක ජනේලයක් කැඩෙන්න මාතීෂ මෙහෙම ගහලා තියෙනවා. මේ සිදුවීමෙන් ඔහුගේ පියා පුදුමයට පත් වෙලා තියෙනවා. මොකද ඒ නිවාසය සෑහෙන ඈතින්ලු පිහිටලා තියෙන්නේ. එදා ඔහුගේ පියා දැනගත්තලු මාතීෂගේ ඇඟේ සුවිශේෂී දක්ෂතාවයක් තියෙනවා කියලා. අංක 8. මාතීෂගේ පන්දු යැවීමේ ඉරියව්ව. මාතීෂගේ මුල්ම පුහුණුකරු තමයි මාතීෂගේ පියා. මාතීෂ නම් කියන්නේ ඔහු ක්‍රිකට් ක්‍රීඩකයෙක් වුණේ ඔහුගේ පියා නිසා කියලයි. මාතීෂ රණබිම රාජකීය විද්‍යාලයේ 13න් 15 සහ 15න් 15 කණ්ඩායම්වල ක්‍රීඩා කළේ පිතිකරුවෙක් විදිහටයි. හැබැයි ඔහු ඒ කාලේ පන්දු යවනකොට අත ටිකක් පැත්තකට බර කරලා තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා කට්ටිය කිව්වලු මාතීෂ නිකන් පන්දු යවන්නේ මාලිංග වගේ කියලා. හැබැයි එතකොට මාතීෂ මාලිංග ගැන දැනගෙන ඉඳලා නැහැ. පස්සේ මැච් වල මාලිංග බෝල් කරන විදිහ බලද්දී මාතීෂට ආස හිතිලා තියෙනවා මාලිංගගේ ඇක්ෂන් එකට. ඉතින් එදා ඉඳන් මාතීෂගේ වීරයා වෙලා තියෙන්නේ ලසිත් මාලිංගයි. අංක 7. පැයට කිලෝමීටර් 175කට යොමු කළ පන්දුව. මාතීෂ මුලින්ම 19න් 15 ලෝක කුසලාන තරඟයක් ක්‍රීඩා කළේ 2022 වසරේ පැවති ලෝක කුසලාන තරඟාවලියේදී. එම තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරඟයක් පැවතුණා. ඉන්දිය ඉනිමේ සිව්වන පන්දු වාරයේදී යශස්වි ජයිස්වාල්ට මාතීෂ පන්දුවක් යොමු කළා. එම තරඟය සජීවී ලෙස විකාශනය වුණු තරඟයක් නිසා වේග මාපකවල ලැබෙන තත්ත රූපවාහිනී තිරය මත සනිටුහන් වෙනවා. එහිදී එම පන්දුවේ වේගය පැයට කිලෝමීටර් 175ක් හෙවත් පැයට සැතපුම් 102ක් ලෙස වාර්තා වෙලා තිබුණා. ඉතින් ඒ වීඩියෝව වෛරල් ගිය නිසා ලෝකේ ගොඩක් දෙනෙක් මාතීෂව දැනගන්න පටන් ගත්තා.
මොකද ඒ තරම් වේගයෙන් පන්දුවක් ලෝකේ කවුරුත්ම යවලා නැති නිසායි. ඒත් ඒකේ තාක්ෂණික දෝෂයක් තිබුණා කියලයි පසුව අනාවරණය වුණේ. ඒත් මතීෂුගේ නම ලෝකය දැනගත්ත තවත් එක් අවස්ථාවක් බවට එය පත් වුණා. අංක 6 මතීෂුගේ IPL ගමන. මතීෂ පතිරණගේ මේ සුවිශේෂී ඉරියව්ව නිසාම ඔහුව 2021 සහ 2022 වර්ෂවලදී සහායක දැල්පන්දු යවන්නෙක් විදිහට චෙන්නයි කණ්ඩායම සමග එක්වෙන්න අවස්ථාව ලැබුණා. පසුව 2022 වර්ෂයේදී ඇඩම් මිලන් ආබාධයකට ලක්වීම නිසා මතීෂට චෙන්නයි කණ්ඩායම සමග එකතු වෙන්න අවස්ථාව ලැබුණා. එතකොට මතීෂගේ වයස අවුරුදු 19ක් විතර. අවුරුදු 19ක් වගේ පුංචි කොල්ලෙක්ට ඒ වගේ අවස්ථාවක් ලැබීම අභියෝගයක් වගේම විශාල අවස්ථාවක් වුණා. මොකද ඒ වෙනකොට මතීෂ ශ්‍රී ලංකා කණ්ඩායමවත් නියෝජනය කරලා තිබ්බේ නැහැ. එසේ චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායමට එක්වුණු මතීෂ ගුජරාත් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව සිය මංගල IPL තරගය ක්‍රීඩා කළා. එම තරගයේදී පන්දු ආර 3-1 පන්දුවක් ක්‍රියාත්මක කළ මතීෂ ලකුණු 24ක් ප්‍රතිවාදීන්ට ලබා දී කඩුලු 2ක් බිඳහෙළුවා. එහිදී ඔහු සිය IPL තරඟ දිවියේදී යැවු මුල්ම පන්දුවෙන්ම ශුබ්මන් ගිල්ගේ කඩුල්ල තවා ගැනීම අමතක නොවන සිදුවීමක් වුණා. එතෙන් පටන් 2023-2024 වර්ෂවලදී චෙන්නයි කණ්ඩායම සමග එක්වෙන්නට මතීෂට හැකියාව ලැබුණා. අංක 5 මතීෂගේ විනෝදාංශය. මතීෂ කියන්නේ දක්ෂ පියානෝ වාදකයෙක් සහ ගායකයෙක් කියලා ඔයාලා දැනගෙන හිටියද? මතීෂට මේ හැකියාව එන්න ඇත්තේ නම් ඔහුගේ මවගෙන් සහ පියාගෙන්. මොකද මතීෂගේ මවයි පියයි දෙන්නම සංගීතයට බොහොම ලැදි. ඉතින් නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවට gedara aya okkoma sinduwa kiyagena innawalu. Piano vaadane kirima Matheeshage vinodaanshayak wageema nivaduwak hamba wetcha gamat Matheesha eyaage yaaluwot ekka nuwara eliya yannat bohoma kemathiilu. Anka 4 pinata dahamata ledi Matheesha. Matheesha ude negitiddi saha raathri nindata pera perit kiyala bodun wadina eka Matheeshage puruddak kiyala thamai ohuge mawa nam kiyanne. එසේම සෑම තරගයකටම පෙරත් ඔහු පෙරිත් කියලා ආගමික වතාවන් වල නිරත වෙනවාලු. ඒ වගේම රාත්‍රී නිින්දට යාමට පෙර ඔහුගේ මවට සහ පියාට වඳින්න මතීෂ අමතක කරන්නේ නැහැ. අදටත් විදේශ සංචාරයකට ගියත් වීඩියෝ කෝල් එකක් හරි අරගෙන මතීෂ මේ වැඩේ කරලලු නිදාගන්න යන්නේ. ඉතින් මේ දේවල් වල ප්‍රතිඵලද අද නොවඩුවම මතීෂට ලැබිලා තියෙනවා. අංක 3 මතීෂ ගැන ලෝකයේ ලෙජන්ඩ්ස්ලා කියන කතා. මතීෂ ගැන ලෝක පූජිත ක්‍රීඩකයන් අදහස් රැසක් පළ කරලා තියෙනවා. ඒ අතරින් ඔස්ට්‍රේලියානු සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක බ්‍රේට්ලීගේ අදහස සුවිශේෂී. ඔපුටා ගැනීම. මතීෂ පතිරණ කියන්නේ කාලයකට එක් වතාවක් පමණක් බිහිවන අන්දමේ පන්දු යවන්නේක්. ඔහු පැයට කිලෝමීටර් 150කට ආසන්නයෙන් යවන පන්දුව සහ ඔහු පැයට කිලෝමීටර් 150කට ආසන්නව යවන පන්දු යැවීමේ වේගය සහ විනිසුරුගේ පපු පෙදෙසට කෙල්ලින් එල්ලයට නිකුත්වන පන්දුව ඊටමත් සුවිශේෂී. ඒ වගේම ඔහු ප්‍රියමනාප දරුවෙක්. ඔහු දිනෙන් දින දියුණු වෙනවා. මෙවර චෙන්නයි කණ්ඩායමේ සාර්ථකත්වයට ඔහු ලොකු හේතුවක්. යනුවෙන් ඔහු මෙවර IPL තරඟාවලිය අතරතුරදී මතීෂ ගැන ඔහුගේ අදහස් පවසා තිබුණා. ඒ වගේම මතීෂගේ ක්‍රිකට් දිවියේ පියාවන ධෝනි කියලා තිබුණේ ඔහුව නැසි ආකාරයෙන් කලමනාකරණය කළොත් ඉදිරියේදී ක්‍රිකට් වලට ලොකු සේවයක් ඔහුගෙන් ගන්න පුළුවන් කියලායි. ඒ වගේ අදහස් රාශියක් ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් මතීෂට ලැබිලා තියෙනවා. අංක 2 මතීෂගේ Instagram වාර්තාව. CSK කණ්ඩායමේ නিত্য වේගපන්දු යවන්නෙක් වන මතීෂ පතිරණ මේ වන විට ඉන්දියාවේ මෙන්ම ලෝකයේම අවධානය දිනාගෙන ඇති පන්දු යවන්නෙක්. බේබි මාලිංග යනුවෙන් හඳුන්වන මතීෂ මේ වන විට CSK කණ්ඩායමේ අත්‍යවශ්‍යම ක්‍රීඩකයෙක් බවට පත් වී අවසන්. ඔහුට මේ වන විට ඉන්දියාවේ CSK ප්‍රේක්ෂකයන් පමණක් නොව ඉන්දියාවේ බහුතර ආදරයක් ලැබෙමින් තිබෙනවා. මේ අතර මෑතක් තුලදී ශ්‍රී ලංකාවේ වැඩිම Instagram followers හිමි ක්‍රිකට් තරුව බවට පත් වෙලා තිබෙනවා. මේට පෙර එම ස්ථානය හිමි වී තිබුණේ වනිදු හසරංගටයි. මතීෂ පතිරණගේ මේ වන විට Instagram followers සංඛ්‍යාව මිලියන 1.6ක් වෙනවා. ඉන් බහුතරයක් ඉන්දියාවේ ක්‍රිකට් රසික රසිකාවියන්. දෙවන ස්ථානයේ සිටින්නේ වනිදු හසරංග.
ඔහුට ෆලෝවර්ස්ලා 4 ලක්ෂ 4000ක් සිටිනවා. අංක 1 මතීෂගේ සෙලිබ්‍රේෂන් එක. මතීෂ කඩොල්ලක් දවා ගැනීමෙන් පසුව සිදු කරන සෙලිබ්‍රේෂන් එක ගැන සමාජ මාධ්‍ය ජාලවල බොහෝ සෙයින් කතා වෙනවා. ගොඩක් දෙනෙක් කියන්නේ ඔහු අන්ඩර්ටේකර්ගේ සැමරීම කරනවා කියලායි. නමුත් මතීෂ නම් කියන්නේ තමන් රොනාල්ඩෝගේ උග්‍ර රසිකයෙක් වන බවත් ඒ නිසා රොනාල්ඩෝගේ සැමරීමට සමාන සැමරීමක් තමන් කරනවා කියලායි. එදින් ඔහොම තමයි මතීෂගේ විස්තරේ. තවමත් වයස අවුරුදු 22ක් වන මේ සුපිරි ක්‍රීඩකයා අනාගතයේ ලෝක ක්‍රිකට් ක්‍රීඩාවට සුවිශේෂී සේවයක් කරනු නොඅනුමානයි. ඉතින් තවත් දවසකින් මේ වගේ අපූරු වීඩියෝවකින් හමුවන තුරු ඔබට සුබ දවසක්.